විල්ලලි ගැන කතාව අලුත් වෙලා තියෙන මේ කාලේ ඔරිජිනල් විල්ලලියා මොන වගේ සතෙක්ද? එයාට මොකද වුනේ කියන ප්‍රශ්න අපිට එනවනේ. ඉතින් ඒක නිසා අද ඒ ගැන ටිකක් සවිස්තරව හොයලා බලන්න අපි හිතුවේ. ඔරිජිනල් විල්ලලියා කියන්නේ අර මුලින්ම විද්‍යාත්මකව විල්ලලියා විස්තර කරනකොට විස්තර කළේ මොන විදිහේ අලියෙක්ද කියන එක. එතකොට ඒක දැනගෙන ඉන්න එක හොඳයි. මොකද විල්ලලි කියලා අපි වෙන අලින්ට රැවටෙන්නත් පුළුවන්. ඒකෙන් වලකින්නත් ඒ වගේම දැන් අපි කවුඩුල්ලේ අලි බලන්න යනවා, උඩවලවේ අලි බලන්න යනවා කියලා අපි එහෙම සාමාන්‍යයෙන් කියනවනේ. ඔතන අපි නිකම්ම අලි කියලා කියන කතාව ඇතුලේ ඊට වැඩිය විසිතුරු දෙයක්, ඊට වැඩිය සංකීර්ණ දෙයක් තියෙනවා කියලා අපේ ඇහැටයි හිතටයි හුරු වෙනවා. එහෙම වුණාම අපේ අලි බැලීම අදට වැඩිය ලස්සන වෙනවා. බලමු. විල්ලලි ගැන අපි කරපු කලින් වීඩියෝ එකේදීත් කිව්වා වගේ විල්ලලියව විද්‍යාත්මකව විස්තර කළේ ආචාර්ය පී.පී. දරණීයගලනේ. එතුමා 1940 කරපු මෙන්න මේ පර්යේෂණ පත්‍රිකාවේ තමයි විල්ලලිය ගැන වැඩිම විස්තර දීලා තියෙන්නේ. අපි මූලිකව මේ පර්යේෂණ පත්‍රිකාව උපයෝගී කරගෙන විල්ලලිය කියන්නේ කවුද, එයාට මොකද වුනේ කියන එක බලමු. අමතර කාරණා එකක් දෙකක් ආචාර්ය දරණීයගලගෙම ඒ කාලේ කරපු වෙනත් පර්යේෂණ පත්‍රිකා වලින් ගම්. මේක ටිකක් දීර්ඝ පර්යේෂණ පත්‍රිකාවක්. ඒ වගේම ඒකේ විල්ලලිය ගැන විතරක් නෙමෙයි සඳහන් වෙන්නේ. නමුත් අපි ඒකේ සඳහන් වෙන විල්ලලිය ගැන විස්තර ටික විතරක් ගැන බලමු. දැන් මේ පර්යේෂණ පත්‍රිකාවක් කියන්නේ මොකක්ද ආදී දේවල් අපි සරලව විස්තර කළා විල්ලලිය ගැන අපි කරපු කලින් වීඩියෝ එකේ. මේ වීඩියෝ එක අන්තිමට ඒකට යන්න link එකක් අපිය වෙනවා. ඒකෙන් ගිහින් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ආචාර්ය දරණේගලට මේ විල්ලලිය වෙනම උපවිශේෂයක් හැටියට නම් කරන්න හේතු වුණු පසුබිම මොකක්ද කියන එක දැනගත්තාම මේ කතාව තේරුම් ගන්න පහසුයි. එතුමා මේ පර්යේෂණ පත්‍රිකාවේ මුලදිම මේ පසුබිම විස්තර කරනවා. ඒ තෙතෙන්ට යන්නේ චුට්ටකට කලින් දැන් අපි කියවන්නේ මේ විල්ලලිය උපවිශේෂයක් විදිහට නම් කළා කියලා. මේ උපවිශේෂයක් කියන්නේ මොකක්ද කියන එකත් අපි ඇත්තටම සරලව විස්තර කළා කලින් වීඩියෝ. නමුත් මෙතනදී අපි පොඩි උදාහරණයකින් ඒක පැහැදිලි කරගෙන යමු. දැන් ලංකාවේ ඉන්න රිලව්ව ගත්තොත් වියලි කලාපයේ තැනි බිම්වල ඉඳලා කඳුකරයට යන කම්ම රිලව් ඉන්නවනේ. හැබැයි වියලි කලාපයේ ඉන්න රිලව්යි කඳුකරයේ ඉන්න රිලව්යි උපවිශේෂ දෙකක් කියලා තමයි හඳුන්වන්නේ. හැබැයි ඔක්කොම රිලව් එකම ජාතිය නැත්නම් එකම විශේෂය. ඒක ඇතුලේ උපකණ්ඩායම් දෙකක් විදිහට ඒගොල්ලෝ ඉන්නවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. උපවිශේෂ කියන්නේ ඒක. එතකොට දරණීගල මහත්මයා විස්තර කරපු විදිහට ලංකාවේ අලින්ගෙත් ඔහොම තත්ත්වයක් තියෙනවා කියන එක තමයි කියවෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ හැමතැනම ඉන්න අලි එක උපවිශේෂය, මේ විල්ලලිය කියලා එතුමා විස්තර කරපු කට්ටිය වෙන උපවිශේෂයක් කියලා තමයි කිව්වේ. දැන් අර පසුබිම් කතාවට යමු. මේ පසුබිම් කතාවේදී ආචාර්ය දරණීයගල ප්‍රධාන කාරණා තුනක් ගැන කියනවා. එයා පටන් ගන්නෙම මේ සාම්ප්‍රදායිකව අලි කුල හැටියට බෙදලා තියෙනවා කියන කතාව තියෙනවනේ. සද්දන්ත කුලේ හැරෙමෙ කියලා අපි කියන්නේ. එතකොට එයා කියනවා මේ පළපුරුදු ඇද්ගොව්වන්ට පුළුවන් කියලා අලියෙක් දැක්කහම ඒ අලියා මොන කුලයට අයිතිද, ඊළඟට එයා අල්ලගෙන තියෙන්නේ මොන ප්‍රදේශයෙන්ද කියලාත් කියන්න පුළුවන් කියලා. හරියට කොහේ හරි අල්ලගෙන ඉන්න රිලවෙක්ව දැක්කහම ඔය රිලවුන්ගේ උපවිශේෂ දන්න කෙනෙකුට මෙයා මොන උපවිශේෂයේද, එයාව අල්ලගෙන තියෙන්නේ ලංකාවේ මොන පැත්තෙන්ද කියලා කියන්න පුළුවන් වගේ දෙයක්. එතකොට ආචාර්ය දරණීයගල කියනවා මේ අලි ගැන කතාව එහෙමනම් මේ කුල කියලා සාම්ප්‍රදායිකව සලකපු සමහර කණ්ඩායම් උපවිශේෂ වෙන්න පුළුවන් කියලා. ඔය තමයි පළවෙනි කාරණේ. දෙවෙනියට අලින්ගේ එහෙම උපවිශේෂ තියෙනවා නම් ඒව ඇති වෙන්න පුළුවන් විදිහ කොහොමද කියන එකත් තාර්කිකව පෙන්නනවා. එමෙන්න මෙහෙමයි. දැන් මේ 1940 කියපු කතා. එතුමා කියනවා ආසියාතික අලි අප්‍රිකානු අලි වගේ විශාල දුරවල ඇවිදිමින් කෑම හොයන කට්ටියක් නෙවෙයි කියලා. ඒ වගේම එක පැත්තක ඉන්න අලි රංචු ගත්තොත් ඒගොල්ලන් ඥාති සම්බන්ධකම් වලින් බැඳුණු කණ්ඩායම් බව පේන්න තියෙනවා කියලා. එතකොට එතුමා තර්ක කරනවා කිසියම් ප්‍රදේශයක අවුරුද්ද පුරා හොඳට ආහාර තියෙනවා නම් අලින්ට ඒ ප්‍රදේශයෙන් පිටතට යන්නේ නැතුව තම තමන්ගේ කණ්ඩායම් අතරෙම ප්‍රජනනය කරගනිමින් ඒ ප්‍රදේශයටම සීමා වෙන්න හේතුවක් ඒක කියලා. එහෙම වුණාම බොහොම කාලයක් යනකොට උපවිශේෂ ඇති වෙන්න පුළුවන් කියන එක තමයි එතුමාගේ තර්කය. එතකොට ඔය කියන විදිහේ தত্ত্বයක් මහවැලි ගඟ අඩිසියේ සමෝච්ච රේඛාවෙන් පහළට බැස්සට පස්සේ තැනි බිමට ගියාට පස්සේ මේ මහවැලි පිටාර තැන්න කියන මහවැලි ගඟේ ගම් වතුරට යට වෙන තැනි ප්‍රදේශය. අන්න ඒ ප්‍රදේශයේ මෙහෙම தত্ত্বයක් තියෙනවා කියන එක තමයි එතුමා කියන්නේ. ඔය දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ විදිහට එතුමා කියනවා ඒ මහවැලි පිටාර තැන්න ප්‍රදේශයේ සාමාන්‍ය අලින්ට වඩා විශාල අලි ප්‍රභේදයක් ඉන්නවා කියලා හුඟක් කාලයක් තිස්සේ දඩයක්කාරයෝ එහෙම දැනගෙන හිටියා කියන එක. එතකොට ඔන්න ඔය පසුබිමේ තමයි ආචාර්ය දරණීයගල තමන්ගේ නිරීක්ෂණ පටන් ගන්නෙ. දැන් මම මේ කරන විස්තරය ආචාර්ය දරණීයගලගේ පර්යේෂණ පත්‍රිකාවේ තියෙන කරුණුම ඒ වචන වඩාත්ම හරියන සිංහල වචන වලට පරිවර්තනය කරලා කියන්න තමයි හැම උත්සාහයක්ම ගන්නෙ. මගේ අදහසක් මොකක් හරි ඒ ගැන කියනවනම් ඒක මම වෙනම සඳහන් කරනවා. එතකොට 1931 දී ආචාර්ය දරණීයගල මේ මනම් පිටියට කිට්ටුව තියෙන තමන් කඩුව වගුරු බිම් කියන ප්‍රදේශයට ගියාම දැක්කලු අසාමාන්‍ය තරමට ලොකු
එතුමා එහෙමමයි කියන්නේ. අසාමාන්‍ය තරමට ලොකු අලි පාසටහන් දැක්කලු. ඒක ගැන ගම්මුන්ගෙන් ඇහුවාම එතකොට ඒ ගැමියෝ කියලා දෙනවා මේ වගුරු බිම් ආශ්‍රිතව ඉන්න අලි පිටින් එන අලින්ට වඩා ප්‍රමාණයෙන් සෑහෙන ලොකුයි. ඒගොල්ලන්ව බොහොම ලේසියෙන් වෙන් කළ අඳුර ගන්න පුළුවන් කියලා. ඔතනින් තමයි මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. ඒ අතරේ ලංකාවේ අලි ගැන ඒ වෙනකොට කෙරෙමින් තිබුණු අධ්‍යයනයක කරුණු ගැන එතුමා සඳහන් කරනවා. එතුමා කියනවා ඒ අධ්‍යයනයේදී පෙනුනලු අලින්ගේ තියෙන සමහර ලක්ෂණ එකක් අනික එක්ක එකට යන බව. ඒ කියන්නේ මොනවා හරි එක ලක්ෂණයක් තියෙනකොට තව ලක්ෂණයකුත් ඒ එක්කම තියෙනවා. තව එකකුත් ඒ එක්කම තියෙනවා වගේ ඔහොම ලක්ෂණ ගොනු වෙනවා කියලා. එතකොට මේ ලක්ෂණ ගොනු වෙන විදිහ අනුව ලංකාවේ අලි කණ්ඩායම් දෙකකට බෙදන්න පුළුවන් කියලා එතුමාට පෙනුනලු. එයින් එක කණ්ඩායමක් හොඳින් ඉස්මතු වෙලා පෙනුනේ ලංකාවේ හැමතැනම ඉන්න සාමාන්‍ය අලි අතරේ කියලා එතුමා කියනවා. අනිත් කණ්ඩායම හොඳින්ම ඉස්මතු වෙලා පෙනුනේ මේ මහවැලි පිටාර දැන්නේ වගුරු ආශ්‍රිතව ඉන්න අලින්ගේ කියලා කියනවා. එතකොට ඒ අනුව තමයි ඔය මහවැලි පිටාර තැන්නේ වගුරු ආශ්‍රිතව ඉන්න අලි වෙනම උපවිශේෂයක් විදිහට නම් කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ව නම් කළා එලිෆාස් මැක්සිමස් විල්ලලියා කියලා. ඒ වෙනකොටත් අර අනික් ප්‍රදේශවල හිටපු අලි එලිෆාස් මැක්සිමස් මැක්සිමස් කියන උපවිශේෂය විදිහට නම් කරලා තමයි තිබුණේ. දැන් ඔය විදිහට විල්ලලියා කියලා උපවිශේෂයක් නම් කරන්න හේතු වෙච්ච අධ්‍යයනයේදී ආචාර්ය දරණීයගල නිදර්ශක ගණනාවක් පරීක්ෂා කරලා තියෙනවා. ඒ මොනවද සහ ඒ ගැන සෑහෙන විස්තර තියෙනවා. අපි ඒක සරලව බලමු. එතකොට තමයි මේ විල්ලලියා කියන්නේ කවුද කියන එක හරියට තේරෙන්නේ. දැන් මේ පරීක්ෂා කරලා තියෙන නිදර්ශක තමයි ඔය මහවැලි පිටාර තැන්නේ වගුරු ප්‍රදේශවලින් ලබාගත් අලි හිස්කබල් 10ක්. ඒ කාලේ අලින්ව දඩයන් කළානේ, අලින්ට වෙඩි තිබ්බනේ. එතකොට ඒ විදිහට ලබාගත් හිස්කබල් 10ක් පරීක්ෂා කරලා තියෙනවා. ඒ වගේම සෑහෙන තරම් ළඟ ඉඳන් එහෙම සජීවී තනි පිරිමි අලි දෙන්නෙක්වත් බලලා තියෙනවා ආචාර්ය දරණීයගල. ඒ නිරීක්ෂණත් අරගෙන තියෙනවා. ඒ වගේම කොළඹ කෞතුකාගාරය සඳහා මේ වගුරු බිම්වලදී වෙඩි දීපු තවත් අලියෙක්වත් පරීක්ෂා කරලා තියෙනවා. ඊළඟට කෞතුකාගාරයේ පිහිටවපු ඒ සතාගේ ඇටසැකිල්ල පරීක්ෂා කරලා තියෙනවා. මිනුම් අරගෙනත් තියෙනවා. ඒ වගේම සංසන්දනය සඳහා තව වෙනත් ප්‍රදේශවලින් වෙඩි දීපු අලි හිස්කබල් සහ එක ඇටසැකිල්ලකුත් පරීක්ෂා කරලා තියෙනවා. ඒවා මේ වගුරු ආශ්‍රිතව ඉන්න අලි නෙමෙයි, වෙනත් සාමාන්‍ය අලි, හැබැයි ලොකු අලි. ඔය ඔක්කොම නිරීක්ෂණ සහ මිනුම් මේ පරීක්ෂණ පත්‍රිකාවේ තියෙනවා. අපි සවිස්තර වලට යන්නේ නැතුව ওই නිදර්ශක පාවිච්චි කරලා විස්තර කරපු විල්ලලියාගේ ලක්ෂණ ටික බලමු. මේ ලක්ෂණ එකක් දෙකක් මේ කාලෙම කරපු වෙන පරීක්ෂණ පත්‍රිකාවල තියෙනවා. ඒකට ඒ ඔක්කොම එකට අරගෙන තමයි මම මේ ලක්ෂණ ටික කියන්නේ. හැබැයි මේ ඔක්කොම ආචාර්ය දරණීයගල කියපු ලක්ෂණ. මෙන්න මෙහෙමයි මේ ලක්ෂණ ටික කියන්නේ. මෙයාගේ හම ලාපාටයි. රැලි සාපේක්ෂව අඩුයි. ඒ වගේම අතිශය ඉහළ ස්කන්ධයක් තියෙන සතෙක් කියනවා එක්ස්ට්‍රීම් බල්ක් කියලා කියන්නේ. ඒ කියන්නේ ওই කරුණු ටික එකට ගත්තාම මම කියන්නේ යෝධාලියෙක් කියලා. ඊළඟට මේ සතාගේ බඩ පැත්ත, යට පැත්ත විශේෂයෙන් ගාත් මුල හරියට වෙන්න රෝස පාටක් පැතිරලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම සාපේක්ෂව විශාල හිසක්, උකුලක් සහ පතුල් තියෙනවා කියලා කියනවා. දත් සාපේක්ෂව අඩු සංවර්ධනයක් පෙන්වන්නේ less developed teeth කියලා කියනවා. ඊළඟට හිස් කබල ඉස්සරහායි පිටිපස්සයි කියන දෙපැත්තෙන් තෙරපිලා වගේ කියලා, පූර්වාපරව තෙරපිලා කියලා compressed කියලා කියන්නේ. කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ අලියගේ හිස් කබල ඉස්සරහ පැත්ත නම් මේ පිටිපස්ස පැත්ත නම් හිස් කබල නිකන් ඉස්සරහිනුයි පිටිපස්සිනුයි මෙන්න මෙහෙම තෙරපිලා වගේ කියලා. ඊළඟට හිස් කබලේ අධිකව සංවර්ධනය වුණු මීවද ව්‍යූහයක් තියෙනවා කියලා. මේ ඇතුලේ උඩම තට්ටුවට යටින් මීවදයක වගේ ව්‍යූහයක් අලින්ගේ හිස් කබලවල තියෙනවා. කොහොමත් මේ විල්ලලියාගේ එක හුඟාක්ම සංවර්ධනය වෙලා කියලා කියන්නේ. ඒ හේතුව හින්දා මේ හිස් කබල කොඳුවැට පෙළට හයි වෙන අග්‍ර දෙක ගිලිලා වගේ තියෙන්නේ කියලා. තව කියන දෙයක් තමයි යටිහනුව තරමක් දුර්වලයි, දළ ඉතාම දුර්ලභයි, ඒ වගේම පණු දළ එළියට පේන්නේ නැහැ. ඊළඟට ඉලෑට කූඩුවේ මේ පපුවේ මැද තියෙන අස්ථි කොටස් තියෙනවනේ අස්තිකා කියලා, ඒව කෙටි කියලා කියනවා. විල්ලලියට ඉලෑට යුගල් 19ක් තියෙන්නේ කියනවා. සාමාන්‍ය අලියට 20ක් තියෙනවා. ඒ වගේම විල්ලලියගේ ඉලෑට මේ පපුවේ මැද අස්ථියට සම්බන්ධ වෙන තැන් සාමාන්‍ය අලියගේ ඒ තැන් වලට වඩා වෙනස් කියලාත් කියනවා. එතකොට මේ විල්ලලියගේ පළවෙනි ඉලෑටය සාමාන්‍ය අලින්ගේ පළවෙනි ඉලෑටය වගේ නෙමෙයි, පැතලි, ඝනකම්, කෙටි, පළල් අස්ථියක් කියලා කියන්නේ. එතකොට විල්ලලියාගේ මේ කොඳුවැට පෙළේ පෘෂ්ඨීය කශේරුකා කියන ඒවා 20ක් තියෙනවා කියනවා. සාමාන්‍ය අලින්ට ඒවා 21ක් තියෙනවා. ඊළඟට විල්ලලියාගේ වලිග කශේරුකා 29ක් තියෙනවා කියනවා. හැබැයි ආචාර්ය දන්නේගල පරීක්ෂා කරපු සාමාන්‍ය අලියාගේ ඒ වලිග කශේරුකා සමහර ඒවා තිබිලා නැහැ. ඒක නිසා සංසන්දනය කරන්න පුළුවන් වෙලා නැහැ. දැන් ওই වර්ගීකරණ විද්‍යාඥයෝ පාවිච්චි කරන දෙයක් තමයි ওই ඇඟේ එක එක කොටස් අතර අනුපාත, මිනුම් අරගෙන අනුපාත බලන. ආචාර්ය දරණීයගල එහෙම බලපු එකක් තමයි මේ අලින්ගේ උකුලේ පළල කලව අස්තියේ දිගත් එක්ක තියෙන
අනුපාතය. සාමාන්‍ය අලියාගේ කැට සැකිල්ලයි විල් අලියාගේ කැට සැකිල්ලයි බලලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය අලියාගේ කැට සැකිල්ලේ උකුලේ පළලත් එක්ක කලව අස්තියේ දිග කියන එක 1:1 අනුපාතයේ තමයි තිබිලා තියෙන්නේ. හැබැයි විල් අලියාගේ කලව අස්තියේ දිගත් එක්ක ගත්තාම උකුල ඊට වැඩිය පළලයි. ඒ කියන්නේ 1:1 වඩා වැඩි. ඊළඟට ඔය අලින්ගේ උස මනින්න පාවිච්චි කරන සාම්ප්‍රදායිකව පාවිච්චි කරන මිනුමක් තියෙනවා. ඒක විද්‍යාත්මකවත් තහවුරු කරලා තියෙනවා. පෙරපාදයේ වට ප්‍රමාණය වගේ දෙගුණයක් තමයි අලියාගේ උරහිසට උස කියලා. එතකොට පෙරපාදයේ වට ප්‍රමාණය අනුව විල්ලලි ගණනාවකගේ උස අඩි 9.4 ඉඳලා 10.8 වෙනකම් පරාසයක තියෙනවා. හැබැයි ඒකම ආචාර්ය දන්නේගල කියනවා මේ විල්ලලින්ගේ පතුල් සාපේක්ෂව ටිකක් ලොකු වෙන ගතියක් තියෙන හින්දා ඒ පෙරපාදයේ වට ප්‍රමාණය දෙකෙන් වැඩි කරලා උස කියන එක එච්චර සාර්ථක ක්‍රමයක් නෙවෙයි කියලා. ඔය වගේ තවත් ඉතින් සියුම් ලක්ෂණ දත්වල ලක්ෂණ වගේ එහෙම තව කීපයක් පෙන්නනවා. දැන් මේ ඔක්කොම ලක්ෂණ ටික ගත්තාම අපිට පේන දේ තමයි ඒවයින් වැඩි හරියක් අපිට බාහිරයෙන් පේන ලක්ෂණ නෙමෙයි. ඇට සැකිල්ලේ හිස් කබලේ ලක්ෂණ. බාහිරයෙන් පේන ලක්ෂණ තියෙන්නේ ටිකයිනේ. එතකොට ඒ ලක්ෂණ තමයි අපිට බාහිරයෙන් බලලා විල්ලලියෙක්ද නැද්ද කියන එක අඳුරගන්න පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් මේක පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්. එතකොට මේ විල්ලලින්ගේ පැතිරීම ගැන ඒගොල්ලෝ ඉන්නේ මොන ප්‍රදේශවලද කියන එක ගැන ආචාර්ය දරණීගලගේ පත්‍රිකාවේ කියන්නේ මහවැලිගඟේ පිටාර තැන්නේ වගුරු බිම් ආශ්‍රිතව ඉන්නවා කියන එක. හැබැයි අධික නියඟ කාලවලදී ගඟ ඔස්සේ කඳුකරයට නගිනවා කියලා හිතනවා කියලා සඳහනකුත් තියෙනවා. එතකොට මේ සමස්ත විස්තරය ගැන වැදගත් අදහස් කීපයකුත් ආචාර්ය දරණීගල සඳහන් කරනවා. එමෙන්න මෙහෙම. දැන් මේ උපවිශේෂ මට්ටමේ වෙනස්කම් තහවුරු කරන්න අලියෙක් වගේ ලොකු සතෙකුගේ නිදර්ශක එකතු කිරීම අපහසු දෙයක් කියලා එතුමා සඳහන් කරනවා. එතුමා කියනවා දැනට తాවකාලිකව තමයි විල් අලියාව විස්තර කරන්නේ කියලා. ඊළඟට දෙවෙනි අදහස විදිහට එතුමා කියන දේ ඊටත් වැඩිය වැදගත් දෙයක්. එතකොට එතුමා කියනවා මේ අධ්‍යයනයේදී අවධානයට ලක් වෙච්ච සමහර වෙනස්කම් පුද්ගලාන්තර වෙනස්කම් ඉන්ඩිවිජුවල් වේරියේෂන් කියලා වැඩිදුර අධ්‍යයනයකදී ඔප්පු වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ වගේම තව සමහර වෙනස්කම් ඇත්තටම උපවිශේෂ මට්ටමේ වෙනස්කම් හැටියට තහවුරු වෙන්න පුළුවන් කියලා එතුමා කියනවා. විශේෂයෙන්ම අර සාමාන්‍ය ජනතාවට පවා අවධානයට ලක් වෙන කැපී පෙනෙන වෙනස්කම් ඒ විදිහේ උපවිශේෂ ලක්ෂණ වෙන්න පුළුවන් කියලා තමයි එතුමා සඳහන් කරන්නේ. දැන් එහෙම සාමාන්‍ය ජනතාවටත් අවධානයට ලක් වෙච්ච වෙනස්කම් හැටියට එතුමා කියනේම තමයි මේ මනම්පිටියේ පැත්තේ ගැමියෝ එහෙම කියලා තියෙනවා. මේ විල්ලලි සාමාන්‍යයෙන් ඔළුව තරමක් පහත් මට්ටමේ තමයි තියාගෙන ඉන්නේ. පිටින් එනාලි එහෙම නෙමෙයි ඔළුව ටිකක් උඩ මට්ටමේ තියාගෙන ඉන්නේ කියලා. ඊ දකින වෙනස්කම් වලට හේතුව අර හිස් කබලේ තියෙන වෙනස්කම් වලින් පැහැදිලි කරන්න පුළුවන් වෙයි කියලා එතුමා කියනවා. ඒ වගේම ඔය ඒ කාලේ හිටපු දඩයක්කාරයෝ කියලා තියෙන දෙයක් නේ මේ විල්ලලි සැහෙන මහත දෙහෙත සාමාන්‍ය අලින්ට වඩා විශාල පතුල් තියෙන අලි කියලා. ඒ පෙනුම අර සාපේක්ෂව කෙටි කලවස්තියත් පුළුල් උකුල කියන එකත් මගින් විස්තර වෙනවා පේනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම තුන්වැනි අදහසක් විදිහට ආචාර්ය දරණීගල තව හරිම ඉන්ට්‍රෙස්ටිං කතාවක් කියනවා. සාක්ෂි ඇතු එතුමා තර්ක කරනවා මේ විල්ලලි ලංකාවේ අනෙක් සාමාන්‍ය අලින්ට වඩා පරිණාමිකව පැරණි ලක්ෂණ පවත්ව ගත්ත අලි කොටසක් වෙන්න පුළුවන් කියලා. එතකොට එතුමා කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් හැමතැනම පැතිරලා ඉන්න අලි අර වෙනස් වෙන පරිසරය එක්ක හෙමින් සැරේ කාලයත් එක්ක ඒ පරිසරයට ඇඩ ගැහුණා වෙන්න පුළුවන්. මේ විල්ලලි එහෙමට වෙනස් වුණේ නැති මේ වගුරු පරිසරයේ අර පැරණි ලක්ෂණ සෑහෙන තරමක් තියාගෙන හිටිය අලි වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ විල්ලලියාගේ පැවැත්මට එදා තිබුණු තර්ජන කියලාත් දේවල් ටිකක් සඳහන් කරනවා. එහෙම සඳහන් කරන එක තර්ජනයක් තමයි අනික් අලිත් එක්ක මුහුම් වීම කියන එක. දෙමුහුන් සත්තු ඇතිවීම කියන එක. එහෙම වුණාම අර මොනවා හරි උපවිශේෂ මට්ටමේ තියෙන ලක්ෂණ ක්‍රමයෙන් නැති වෙලා යනවා. එතකොට ඒක මේ උපවිශේෂ තත්වය කියන එකට හානියක්. එතුමා අර පරීක්ෂා කරපු හිස්කබල් 10න් දෙකක් මේ වගේ අර විල්ලලි ලක්ෂණත් අර අනික් සාමාන්‍ය අලින්ගේ ලක්ෂණත් දෙකම තියෙන හයිබ්‍රිඩ් දෙමුහුම් සත්තු විදිහට සලකන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ අනුව තමයි එතුමා කියන්නේ මෙහෙම දෙමුහුම් කරණයක් වෙනවා කියලා. ඒ වගේම එතුමා තව පරීක්ෂණ පත්‍රිකාවක සඳහන් කරනවා අර පිරිසිදු විල්ලලි කියලා කියන්න පුළුවන් විදිහේ ලක්ෂණ සහිතව ඉන්න රංචු කීපයක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ කියලා. මේ 1938-40 වගේ කාලයේ කියපු කතාවක්. විල්ලලියට ඒ කාලේ තිබුණු තව තර්ජනයක් හැටියට කියන දෙයක් තමයි මේ නැගෙනහිර දුම්රිය මාර්ගය විවෘත කිරීමත් එක්ක මිනිස් ක්‍රියාකාරකම් වැඩි වෙනවා. අලියා ඉන්න ප්‍රදේශවල වගා කිරීම හරි මොනවා හරි ඒ වගේ සංවර්ධන වැඩ වෙනවනේ. එතකොට එහෙම ඒ වාසස්ථානයේ වෙනස් වීම සහ වාසස්ථානයේ ප්‍රමාණය අඩු වීම කියන එක
තර්ජනයක් ඇටියට පෙන්වලා තියෙනවා. තවත් ප්‍රශ්නයක් විදිහට පෙන්වන දෙයක් තමයි මේ විල්ලලි අරමුණු කරගත්ත රක්ෂිත ප්‍රදේශයක් නැතිකම කියන එක. දශකයකට වඩා වැඩි කාලයක් තිස්සේ එතුමා ඉල්ලීම් ගණනාවක් කරලා තිනවා මෙහෙම එකක් පිහිටවන්න කියලා. නමුත් ඒ දේ සිද්ධ වුණේ නැහැ කියලා තමයි එතුමා කියන්නේ. ඒ කාලේ. එතකොට ඔය ඔක්කොම කාරණා ටික දිහා බැලුවහම පේන දේවල් කීපයක් තියෙනවා. ඒ ටික අපිට අද වැදගත් වෙන කරුණු විදිහට තමයි අපිට පේන්නේ. එකක් තමයි බාහිර ලක්ෂණ වලින් විල්ලලි අඳුර ගන්නවා කියන එක පරිස්සමෙන් කරන්න ඕනි දෙයක්. දැන් අපි ලක්ෂණ ටික දන්නවනේ. ඒයින් සමහර ලක්ෂණ තව අලින්ගේ තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පරිස්සමෙන් අඳුර ගන්න උත්සාහ කරන්න ඕනි විල්ලලිය කවුද කියන එක. ඊළඟට විල්ලලි මේ අනිත් අනිත් එක්ක මිශ්‍ර වීම කියන එක ඒ කාලින් දැම්ම සිද්ධ වුණා කියන එක සඳහන් කරලා තියෙන හින්දා අද වෙනකොට සෑහෙන ප්‍රමාණයක් එහෙම මිශ්‍ර වෙලා ඇති කියලා හිතන්න පුළුවන්. එතකොට අපිට විල්ලලි ගැන පරිශන කරලා විල්ලලිය කවුද කියන එක උපවිශේෂ තත්ත්වයේ තහවුරු කිරීම වගේ දේවල් කරන්න හරි විල්ලලියාව සංරක්ෂණය කිරීම කියන දේට වැඩ කරන්න හරි තව වැඩි කාලයක් නැහැ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් ආචාර්ය දරණේගලගේ කාලේ වගේ නෙමෙයි අද වෙනකොට විල්ලලින්ගේ නිජ භූමියේ තියෙන මහවැලි පිටාර තැන්නේ වනජීවි රක්ෂිත ප්‍රදේශ තියෙනවා. එතකොට විල්ලලියාව සංරක්ෂණය කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒ අවස්ථාව ගන්න ඕනේ. මේ සමහර රක්ෂිත ප්‍රදේශ ගැසට් එකේ තිබුණු ඵලයට ඒවයි සංරක්ෂණ අරමුණු ඉටු වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ යම් වටිනාකමක් තිබුණා නම් ඒ ගැන කමෙන්ට්ස් වලින් අපිට කියන්න. ලයික් එකක් දාන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි බැලුවට. ආයෙ දවසක හම්බෙමු.